समुद्रीय परिसर आरक्षण अधिकारी सभापति दर्शनी लहंदपुरी महात्म्य प्रकाश कले परिसर हानिया लोके पिलिगत क्रम वेदेकट अणु गणनीय कल है ලෝකයේ ඕනම දෙයක් කරන ගණනය කරන ක්‍රමවේදයක් තියෙනවා. දැන් හානියක් සිද්ධ වුණාම අපි දන්නවා අනතුරකදී සාමාන්‍ය ජීවිතයේ එදිනදා ජීවිතයේ මෝටර රථ අනතුරක් සිද්ධ වුණොතින් අපිට යම්කිසි හානියක් වුණොතින් ඒ හානියේ සමහරලාට අපිට අනතුරක් නිසා අතක් හිමුනොත් පයක් හිමුනොත් නැත්නම් දරුවෙකුට පියෙක් මරක් අහු වුණොත් ඒ හානිය ගණනය කරන්න බෑ කියලා අපිට කියන්න පුළුවන්. නමුත් ලෝකයේ පිළිගත් රක්ෂණ ක්‍රමවේදයක් අනුව හැමෝම එකඟතාවයකට පත් වෙලා තියෙන මෙන්න මේ වගේ හානියක් වුණොත් මේ විදිහට අපිට වන්දියක් ලබා ගන්න පුළුවන් හානි පූර්ණයක් ලබා ගන්න පුළුවන් කියලා. ඒ ආකාරයට පරිසර හානිය සම්බන්ධයෙන් පිළිගත් ක්‍රමවේදයක් තිබෙනවා. එහිදී අප විසින් ඔප්පු කළ යුතු යම් කිසි කාරණා තිබෙනවා. එකතු කළ යුතු දක්ෂ තිබෙනවා. ඉතින් මේ ආශ්‍රිතව අපිට කටයුතු කරලා පුළුවන් වෙයි අපිට පරිසර හානිය ගණනය කරගන්න. ඒ පිළිබඳ අපිට විශ්වාසයක් තිබෙනවා. යම් කිසි කෙනෙක් කිව්වොත් මේක ගණනය කරලා ඉවර කරන්න බෑ කරන්න බැරි දෙයක් කියලා. ඒක කරන්න බැරි දෙයක් නෙමෙයි කරන්න පුළුවන්. මේ අතර එක්ස්ප්‍රෙස් පර් නෞකාවේ ගින්න හේතුවෙන් පීඩාවටපත් ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන 48ක් ලබා දීමට යුරෝපීය සංගමය ඉදිරිපත් වී සිටිනවා. එම ආධාර කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම සහ මාතර දිස්ත්‍රික්කවල 15,000ක පමණ පිරිසකට ලබා දීමටයි තීරණය කර ඇත්තේ. එමෙන්ම පීඩාවටපත් දීවරින්ට රුපියල් ලක්ෂ 5ක වන්දි මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ඉදිරිපත් කර තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.